COVID-19 වසංගතයට රිව සටන් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල සීමාවන් ඉහළ නැංවීමේ හැකියාව රජයේ සංනිවේදන මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ කුවේට් රජයේ නිල ප්‍රකාශක තාරික් අල් මුස්ලිම් පෙන්වා දුන්නා. ඒ අනුව අර්ධ වශයෙන් හෝ සම්පූර්ණ ඇඳිරි නීතිය පනවන බව ඔහු ප්‍රකාශ කළා. ඒ අතරම COVID-19 වෛරසයේ පැතිරීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ඇති සියලු විකල්ප සෞඛ්‍ය බලධාරීන් සතුව ඇති බව ඔහු ප්‍රකාශ කළා. කටකතාවලට හසු නොවී නිල මූලාශ්‍ර වලින් ලැබෙන තොරතුරු මත පමණක් රැඳී සිටීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් අල් මුස්ලිම් සෑම කෙනෙකුම සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. මේ සම්බන්ධයෙන් විශ්වාසදායක ආරංචි මාර්ග පෙබරවාරි 23 වන අඟහරුවාදා සවස 7 සිට උදේ 7 දක්වා දින 21 කාලය සඳහා රට පුරා අර්ධ ඇඳිර නීතිය පැනවීමේ අදහසක් පවතින බව පැවසුවා. ඔවුන් කියා සිටියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාවන්හි පැමිණිය යුතු විවිධ ආයතනවලට මේ වන විටත් කතා කර ඇති අතර බලපත්‍ර නිකුත් කිරීමට කැමැති අයගේ නම් ලබා දෙන ලෙස ඉල්ලා සිටී. ඒ අතරම කලින් නිකුත් කළ බලපත්‍ර සක්‍රිය කළ හැකි බව ආරංචි මාර්ග තහවුරු කළා. තවද ඇඳිරි නීතිය ආරම්භයේ සිටම නුවේ සෙබ් දේශ සීමාව තරණය කිරීමේ හැකියාව සහ වරාය දෙකෙහිම අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාපටිපාටි සහ නිරෝධායන ක්‍රියාවලීන් සිදු කිරීමට ප්‍රමාණවත් වෛද්‍ය නිලධාරීන් නොමැතිවීම හේතුවෙන් සල්මි දේශ සීමාව පමණක් විවෘතව තිබීමට ඇති හැකියාව ඔවුන් පෙන්වා දුන්නා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක වෛද්‍ය අබ්දුල්ලා අල් සනත් මහතා COVID-19 වාට්ටුවල සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව පැවසුවා. එය 16.3ක් දක්වා ළඟා වූ බවත් දැඩි සත්කාර ඒකකවල සාමාන්‍ය අනුපාතය 26.9ක් දක්වා ළඟා වූ බවත් ඔහු අනාවරණය කළා. තවද නව ආසාදිතයන් 976ක් හා මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ නිවේදනය කළා. මීට අමතරව සියලුම වාණිජ කටයුතු රාත්‍රී 8 සිට පෙරවරු 5 දක්වා වසා දැමීමට අමාත්‍ය මණ්ඩලයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණ උල්ලංඝනය කරන අයට එරෙහිව අංක 1969-8 නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහතික කළා.